ජිට්කුන්ඩෝ ජිට්කුන්ඩෝ නම කිව්වහම ඕන කෙනෙක් දන්නවා මොකද්ද කියලා. හැබැයි ජිට්කුන්ඩෝ නමේ තේරුමවත් දන්නේ නැතුව ගොඩක් අය මේ ජිට්කුන්ඩෝ කියලා මෙව කරන්නේ. එතකොට ලංකාව ආසියාතු රටවල ජිට්කුන්ඩෝ නමින් ක්‍රීඩා පවා බිහිවලා තියෙනවා. මේක දීම ජිට්කුන්ඩෝ අරකයි මේකයි. එතකොට ජිට්කුන්ඩෝ කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි, ජිට්කුන්ඩෝ ක්‍රීඩාවක් තමයි එම්එම්ඒ. ඒක වෙනම ක්‍රීඩාවක් තියෙන ෆයිව් රේන්ජ්. එතකොට ජිට්කුන්ඩෝ ක්‍රීඩාවක් කරන්න බෑ, හේතුවක් තියෙනවා ඒකට. මොකද ඒක නමේම තියෙනවා ජිට්කුන්ඩෝ. ජිට්කුන්ඩෝ නමේ තේරුම තමයි ද වේ ඔෆ් ඉන්ටර්සෙප්ටින් ෆිස්ට්. එතකොට මේකෙදි මේ ඉන්ටර්සෙප්ටින් ෆිස්ට් කියවහම බ්ලොක් කරන්න බෑ ජිට්කුන්ඩෝ වල. කියන්නේ ජිට්කුන්ඩෝ බ්ලොක් නෑ, බ්ලොක් නෑ. බ්ලොක් තියෙන ජිට්කුන්ඩෝක් කොහරි තියෙනවා නම් ඒක ජිට්කුන්ඩෝ නෙමෙයි. ඉතින් අපි බලමු ඇයි බ්ලොක් නැත්තේ කියලා. සහ මේ ජිට්කුන්ඩෝ නමේ තේරුම මම කටින් කියනට වැඩිය අපි බලමු ප්‍රායෝගිකව කොහොමද මොකද්ද මේ ජිට්කුන්ඩෝ නමේ තේරුම. ඇයි ජිට්කුන්ඩෝ වල බ්ලොක් කරන්න බැරි, නැත්තම් බ්ලොක් නැත්තේ? එතකොට මේක ජිට්කුන්ඩෝ නිර්මාණය කරලා තියෙන වීල් සටන් වල, ඒ කියන්නේ සත්ව සටන් වල. එතකොට අපි පාරේදී කිසිම වෙලාවක බ්ලොක් කර කර ඉන්නේ නැහැ. ජිට්කුන්ඩෝ වල බ්ලොක් ඇතුළත් නොකරන්න හේතුව තමයි ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍ය මෙහෙම හිතනවා. අපි සාමාන්‍ය පාරක මුල්ගාටේ රෙඩි වෙලා ඉන්නේ. අපි සාමාන්‍ය මේ විදිහට තමයි. එතකොට මෙහෙම කෙනෙක් එනවා මට ඇටැක් කරනවා. මෙහෙම ගහනවා. මම මෙතන බ්ලොක් කරාම මෙයා ආයෙ ගහනවා. මෙයා එන්නේ අනිවාර්යෙන් මට ගහන්න, මට අනතුරක් කරන්න තමයි එන්නේ. මෙයා මම ඉතින් බ්ලොක් කරනවා, මෙයා නිකන් ඉන්නේ ආයෙ ගහනවා. එතකොට ජිට්කුන්ඩෝ ජිට්කුන්ඩෝ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ අඩුම කාලයකින් අවම චලනයකින් සතුරාව අඩපණ කරන. ඒත් අපි සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නවනම් කවුරු හරි මෙතනින් අපි ඇටැක් එකට එනවනම් අපි එයාට ඉස්සෙල්ලා අපේ තියෙන දිගම වෙපන් එක, ඒ කියන්නේ පිස්ට් එක හරි නැත්තම් පාදේ හරි අපි සතුරාගේ දුර්වල ස්ථානයකට යවනවා. ඒකල අපි මෙතන බ්ලොක් කර කර ඉන්නේ. අපි මෙතන බ්ලොක් කරාම මෙතන යන කාලය වැඩි. ඒ කියන්නේ අපි දැන් මෙතන බ්ලොක් කරලා ආයෙ ගහන්න ඕනේ. එතකොට අපි යුව කර කර ඉන්නේ එකපාරම ඇටැක් කළා දාන. අපි කොහොම හිටියත් මේ වගේ සතුරාගේ දුර්වල තැනකට බාර දුන්න අය වුණා. මේක තමයි එක හේතුවක් බ්ලොක් නැති වෙන්න. ඒ වගේමයි මේක කාලය අපතේම. ඒක සාමාන්‍ය අපි මේ ක්ලෝස් රේන්ජ් එක ගත්තාම මෙතන ගත්තාම අපිට මෙයා ගහන එක එහෙම බ්ලොක් කරලා හිටියොත් අපිට දිගටම බ්ලොක් කරලා හිටියේ නේ. මේ වගේ මෙයා දිගටම ගහනවා, මම දිගටම බ්ලොක් කරනවා. එතකොට මේක සටන ඇදගෙන යාව. සටන නැවතීමක් නෙමෙයි, නැත්නම් සටන ඉවර කිරීමක් නෙමෙයි. අපි මේ රේන්ජ් එකේ හිටියත් නැත්නම් ළඟට ගිහිල්ලා අපි ක්ලෝස් රේන්ජ් එකේ හිටියත් අපි බ්ලොක් කරන්නේ නැහැ. මෙතනින් මෙතෙන්ට ගියා ඇටැක් කරා අයින් වුණා. මේ වගේ අපි ක්ලෝස් රේන්ජ් එක මෙතන ඉන්නේ නැහැ. මෙතන බ්ලොක් කරගෙන බ්ලොක් කරගෙන ඉන්න අපි ලොන් රේන්ජ් එකේ හිටියා. ක්ලෝස් රේන්ජ් එකේ ගියා මෙතනින් ඇටැක් කරා අහපෝ ලොන් රේන්ජ් එකේ. අපි හැම්බිලේ ජිට්කුන්ඩෝ වලදී මේ රේන්ජ් එක තමයි ඉන්නේ. කියන්නේ කික්කක් පංචයක් යවන්න බැරි. ඒක අපි මේ මෙයාට ඇටැක් කරන්න බැරි රේන්ජ් එක තමයි ඉන්නේ. අපි ජිට්කුන්ඩෝ වලින් අයින් වෙලා අපි ක්‍රීඩාව ගැන කතා කරා. බුදු සම්දා හරි කරාටේ හරි මොනවා හරි ඕන මාෂල් ආර්ට් එක ෆයිටින් එක ගෙදි මේ බ්ලොක් අතෑරියා නම් ඕන කෙනෙක්ට ඉක්මනට කතර ඉවර කරන්න බලන්න. බ්ලොක් කරනවාම කියන්නේ එතන කාලය අපතේයි. සහ අපි මේ වගේ බ්ලොක් කරද්දි මෙයා ඊළඟ එකට හදාගන්න එක. මෙහෙම ගහලා ඊළඟ එකට මෙයා හදනවා. අපි බ්ලොක් කරපුවා අපි ඊළඟ වෙනවා. එතකොට අපිට අපි ඉස්සලා කිව්ව සංකල්පෙ මේ ජිට්කුන සංකල්පෙ මෙයා ඇටැක් කරද්දි
මේ ඇටැක් කරද්දී අපි නතර කරනවා. අපි තියෙන විගම වෙපන් එක දාලා නතර කරනවා. මේ වගේ. ඒකම બ્લોක් කරන්නේ. මෙහෙම બ્લોක් කරොත් අපි මෙන්න මේ සීමාවට යනවා. ඒ කියන්නේ ක්ලෝස් රේන්ජ් එකට. එතකොට මෙයා ඉන්නේ මට ගහන්න පුළුවන් දුරමින්. මෙයාට ඕන විදියට ගෙයියි ඒක. මම ඉතින් වැඩ කරින්නම් මම දරස් ගන්න બ્લોක් කරනවා. නමුත් ඒක නිකන් අපතේ ආවිවා. අපි විස්කුණ්ඩෝ වලදී ගත්තාම මේ වගේ තිබ්බා ආයි වුණා. නැත්තම් මෝ වුණා. විස්කුණ්ඩෝ වලදී නෝ ෆුට් එක නෝයි ෆුට් එක ජීව ෆුට් එක ගැන කතා කරන්නේ අපි මෙයා කික් කරද්දී මේ වගේ ඇටැක් කරගෙන අපි ෆුට් එක කරේ. ඊට පස්සේ තමයි අපේ ඉස්සලගේ පීඩාව ගැන පීඩාවේ දුනත් ෆයිට් එකදී එතන ඉඳලා බොරුවට બ્લોක් කරලා ඉන්න ඕනේ. මේ ඇටැක් කරනවා. කෑවම වුණා. මේ වගේ. මෙතන අපි මේ બ્લોක් කරන්න ඕනේ. මේ બ્લોක් කරා બ્લોක් කරනවා කියන්නේ මෙයාට ඊළඟ පාරට මම හදලා දෙනවා කියන එක. මෙයාගේ ඊළඟ පාරට මාර්ගය මම හදලා දෙනවා නිකන්. විතරයි. එතකොට මේකෙදි මෙයා අපි කිසිම වෙලාවක මේ ක්‍රීඩාවේදී හරි බාරෙන් ෆයිට් එක හරි සත්‍යකෙදී හරි બ્લોක් කරනවා කියන්නේ අපිට අනවශ්‍ය කාලය නිසා ප්‍රතිවාදියාට තවත් මාර්ගයක් හදලා දෙන්නේ. එතකොට අපි ක්‍රීඩා සටනකාරී කියන්නේ ෆයිට් එක හරි සත්‍යකෙදී ඉස්සරහකදී හරි අපි બ્લોක් නැතුව අපි කෙලින්ම එකකට කරනගෙන මෙතන අපි ක්‍රීඩා වේදනා ටෙක්නිකේ ඉන්න ප්‍රතිවාදියා මෙහෙම ඉස්සරහා ඉන්නකොට අපි මෙතනින් එක්කෝ එයාට කලින් ගහනවා නැත්නම් එයා ගහද්දි කවුන්ට් කරලා ගහනවා. මේ වගේ යන්න පුළුවන්. නැත්නම් මෙහෙම යනවා. නැත්නම් මේ වගේ එයා අපිට ඇටැක් කරන්න ඉස්සලා අපි එයාව ඉවරක් කළා දානවා. මේක තමයි නිවැරදිම මේකේ නිවැරදිම ක්‍රමය. පීඩාවකදී හරි නැත්තම් සත්‍ය හරි හරි બ્લોක් කරනවා කියන්නේ කාලේ කණ එකක්. ඒතොර ජිත්කුණ්ඩෝ වල બ્લોක් නෑ මම ඉස්සලත් කිව්වේ. ඒතොර ජිත්කුණ්ඩෝ වල the way of principle fist කියන එක එක තේරුමක් තමයි මේක. ඉතින් අපි මම පෙන්නන්නම් මේ වගේ ප්‍රතිවාදියෙක් ඉස්සරහා කියන්නේ. මේ ෆයිටින් එකද මේ ඇටැක් කරනවා. ඒ වගේ අපි එකපාර ඉවර කළා දාලා නැත්නම් අපි වීදියක ඉන්නවා අපි සත්‍ය රටනක අපි සාමාන්‍ය මේ වීදියේ ඉන්නවා. මෙයා මේ වගේ මෙයා එකපාර අපි මෙයාගේ බොරෝ ඉස්සරහ හරි විශේෂ පොයින්ට් එකක් කරගලා අපි එයා ඉවර කළා දාලා එකෙන මොන මාෂල්ලාට එක්ක දිනුවොත් මේ ඉගෙන ගන්න ටාගට් පැඩ් ගොඩක් මේ මාෂල්ලාට දෙන ටාගට් පැඩ් එකේ මේකේදී කරන්නේ ටාගට් පැඩ් එකේ පෙන්ල ගන්න. එහෙම නෙමෙයි ට්‍රේඩින් කරනකොට අපි මෙතන ඔන් කාඩ් නැත්තම් වෙන මොකක් හරි මාෂල්ලාට එකේ පොසිෂන් එකේ ඉන්නවා මේ ෆයිට් එක වගේ. එතකොට මෙයා එකපාරට පෙන්නන සෙටින් අපි ටාගට් එකට ගහන්න පුරුදු වෙන්න. මෙන්න මේක පුරුදු නැත්නම් ඔය બ્લોක් කියන දේ අතරින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම හිටියා මේ වගේ. ඒ කියන්නේ මිනිහෙක් මේ ඉන්න මනුස්සයා මෙතන මෙහෙම බලන් ඉන්නේ නැහැ. මෙයා මූව් වෙනවා. එතකොට අපි අන්න ඒ ටාගට් එකට ගහන්න හවුරුන්නේ. දැන් බලමු මෙතන. දැන් මම මෙයාට කියනවා ෆෝන් ගාඩේ ඉඳලා මගේ මේ අත මේ පංච කියන අත එහෙම හෙලව වුණොත් අයින් කරන්න කියන. ඒක. ඒ කියන්නේ මම මෙතන දැඟලුවොත් මෙයා අයින් කරනවා. ඒ කියන්නේ අපි මෙතන ගහන්න ලැහැත්තලා මේ අත පොඩ්ඩක් මෙහෙට ගියම අර අතේ අයින් කරනවා. ඉතින් අපි හොරු වෙන්න නැත්තේ මේ બ્લોක් අයින් කරගෙදී ඉස්සරවම ඇඟේ පළවෙනි සැලවීමට පෙර අත ගිහිල්ලා ටාගට් අත ගිහිල්ලා ටාගට් එක යනවා. බලන්න
දැන් අයින් කරන්න මේ අපි දිහා බලන් ඉන්න. එහෙනම් මේ ඔය කියන්නේ මෙයා යද්දි ඒක වැදිලා ඉවර. ඒක තමයි මෙයා මෙතන ඉන්නවා. මම මෙහෙම ගහුවා මෙයා මූ වෙනවා. ඉතින් අපි ආයෙ ගහුවා ආයෙ මූ. මේකත් අදගෙන යවන්න. එහෙම නෙමෙයි. මෙතන හිටියා. ටක් කළා මූ ඉඳසල ටාගට් එකට. මේ වගේ එක වට කැමරේ ඉස්සරහ. හරි. මේ විදියව එක පාට මෙයා එනවා මේ එක පාට අපි ඒක ඉවර කරලා ගන්න මේ වගේ මෙන්න මේක තමයි පුරුදු වෙන්න ඇත්තේ අපි මේ ගැන අපේ ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා ඉතින් මගේ channel subscribe කරනවා එන්න subscribe කරන්න වීඩියෝ හොඳයි නම් like එකක් දාලා ඔයාලගේ අදහස් පල්ලෙන් comment කරන්න අනිවාර්යෙන්ම රැදිලා ඉන්න අපි මේ 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 කතාවේ කියන්නේ චිත්තුණ්ඩෝ කතාවේ චිත්තුණ්ඩෝ නමේ තේරුම සහ දේවේ ඉන්ටර්ප්‍රිට් ෆිස්ට් කියන එකේ තේරුම ගැන අපි තව වීඩියෝ ඉස්සරහට අරන් එනවා. ස්තුතියි.